අපි නව වසරක් පිළිගන්න එක දැන් මේ වසර අවසන් වෙලා තව පැය කිහිපයක් අපිට වැඩ කරන්න තියෙන්නේ එතනින් එහාට නව වසරක් පිළිගැනීමටයි අපි මේ ලෑස්ති වෙන්නේ එතකොට එහෙම නව අවුරුද්දක් නව වසරක් පිළිගන්න තැන අපි වැඩි ඉඩකඩක් දෙන්න ඕනි මොනවද මොනවා ගැනද හිතන්න ඕනි කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න ඔය ඇත්තටම අද හොඳ දවසක් මොකද අද මම හිතන්නේ 363 වන දවස තමයි අද මේ වසරේ ඉතින් අපි මේ අද මම හිතන්නේ හෙටයි අනිද්දායි නිවාඩු දවස් දෙකක් වශයෙන් අපි සලකනවා. ඉතින් අද දවස මම හිතන්නේ අපිට ඉලබෙන ඉදිරි දවස ගැන ගොඩාක් හිතන්න සැලසුම් කරන්න හොඳ දවසක් කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් අපි අපේ ඉංග්‍රීසි මාස ක්‍රමයට ගත්තයින් පස්සේ තව නොබෝ දිනකින් ලබන්නේ ජනවාරි මාසය. දැන් ජනවාරි මාසය කියන මාසය අපි ජනවාරි කියන එක ඉංග්‍රීසියෙන් හැඳින්වීමේදී මේ ජනේරු කියන දෙවියාගේ නමින් තමයි ජනවාරි කියන නම පසුව නිර්මාණය වෙලා තියෙන්නේ ඒක ඉංග්‍රීසියෙන් නිර්මාණය වෙලා පසුව අපි සිංහලෙන් ජනවාරි කියලා කියනවා. ඒතර මේ ජනේරු කියන දෙවියට ඉස්සරහටත් S2ක් තිබුණා වගේම පිටිපස්සටත් එයාට S2ක් තිබුණයි කියලා කියනවා. එතකොට එයා මේ පිටිපස්සෙන් ගෙවි ගිය අතීතයේ ගෙවි ගිය වර්ෂයේ පිළිබඳව බලනවා. ඒ වගේම ඉස්සරහෙන් එයා එළඹෙන අවුරුද්ද පිළිබඳව බලනවයි කියන එක තමයි විශ්වාස කරන්නේ. ඉතින් මම හිතනවා මේ ජනේරු දෙවියාගේ මේ ඉදිරිපස බැලීම සහ පිටුපස බැලීම කියන එක හරි වැදගත් වෙනවා. මොකද අපි වසරක් ගෙවිලා නව වසරකට පා තබනකොට අපිට ගොඩාක් වැදගත් වෙනවා අපේ අනාගත වසරේ තියෙන සැලසුම් මොනවාද? ඒ වගේම අපේ අනාගත වසරේ තිබෙන ඉලක්ක මොනවාද? ඒ වගේම අනාගත වසරේදී අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂාවන් මොනවාද කියන එක පිළිබඳව අපි හිතනවා වගේම අපිට ඒ සඳහා ප්‍රයෝජනවත් වෙනවා මේ ගෙවි ගිය වසර. දැන් මේ ගෙවි ගිය වසර ගතයෙන් පස්සේ අපිට ඒ පසුගිය වසර අපිට අධ්‍යක්ෂීන් ලබා දෙන විශ්වවිද්‍යාලයක් වගේ. මොකද අපිට ඒ පසුගිය වසරේදී අපිට සාර්ථක වෙච්ච තැන් මොනවද? අපිට අසාර්ථක වෙච්ච තැන් මොනවද? අපේ අතින් වෙච්ච අඩුපාඩු මොනවද? දුර්වලතාවයන් මොනවද? ඒ වගේම අපේ අතින් වෙච්ච යහපත් දේවල් මොනවද? අයහපත් දේවල් මොනවද කියන දෙක පිළිබඳව අපිට ගොඩාක් හොඳට කල්පනා කරලා බලලා හිතලා බලලා අපිට මේ එළඹෙන නව වසර සාර්ථක කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මනෝවිද්‍යාත්මකව ප්‍රකාශ කරන්නේ අපි අතීතයේ ඇලිලා ගැලිලා ඉන්න එපා කියලා. ඒ වගේම අනාගතය ගැන ඕනාවට වඩා සිහින මාලිගාවන් හදාගෙන ඉන්න එපා කියලා තමයි අපි කියන්නේ. අපි හැම වෙලාවෙම කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න, වර්තමානයේ ජීවත් වෙන්න, මයින්ඩ්ෆුල්නස් මේ මොහොතේ ජීවත් වෙන්නේ කියලා. අපි මේ මොහොතේ ජීවත් වීම වැදගත්. ඒ මොකද අපිට අතීතය වර්තමානයට ගේන්න බැහැ. ඒ වගේම එළමෙන අනාගතයත් අපිට වර්තමානයට ගේන්න බැහැ. හැබැයි වර්තමානයේ තුල අපි මේ කරන කියන දෑ ඉතා වැදගත් වෙනවා. ඉතින් එතකොට අපිට වර්තමානයේ තුල පසුතැවිලි වෙන්නේ නැති වෙන්න, ඒ වගේම වර්තමානයේ තුල අපිට ජීවිතේ සාර්ථක කරගන්න, තීන්දුව තීරණ ගන්න, අපිට ඉදිරි වසර හොඳින් සැලසුම් කරගන්න අපිට මේ ගෙවි ගිය අතීතය, ගෙවි ගිය අවුරුද්ද, ගෙවි ගිය අවුරුදු ගාන අපිට වැදගත් වෙනවා. අපිට ඒවෙන් ගොඩක් හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපිට රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතුව අපේ ගමන ඉස්සරහට යන්න හොඳ අඩිතාලමක් සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි පසුගිය මේ අපි දැන් අද තව දින දෙකකින් එළඹෙන නව වසර ලැබීමට පෙර අපි මේ ගෙවි ගිය වසර පිළිබඳ ඔබට හොඳ ආවර්ජනයක යෙදෙන්න හොඳ අවස්ථාවක්. ඒ ආවර්ජනයේ ඔබ යෙදෙන්නේ අතීතය ගැන හිත හිත දුක් වෙන්න නෙමෙයි, කනගාටු වෙන්න නෙමෙයි, පසුතැවෙන්න නෙමෙයි. ඔබට ඒ අතීතයෙන් ගන්න පුළුවන් යහපත් පාඩම් මොනවද කියන එක තේරුම් අරගෙන ඔබේ ඉදිරි වසර හොඳින් සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. දැන් අපි බලමු කොහොමද අපි ඉදිරි වසර හොඳින් සාර්ථක කරගන්නේ කියන එක අපි ගොඩාක් දෙනෙක් කල්පනා කරන්න ඕන. ඉතින් ඒ නිසා මම දන්නවා මේ VFM නාලිකාවේ මේ වැඩසටහන කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ වැඩසටහන අහන නිසා මම ඒ සියල්ලන්ටම පොදුවේ කතා කරන්න කැමතියි මෙතනදී. දැන් ඇත්තටම මම හිතනවා අලුත් මේ වසරේදී අපි ඇති කරගන්න ඕන වැදගත්ම දෙයක් තමයි
අපේ ආකල්ප අපේ ආකල්ප කියන දේ ගොඩාක් වැදගත් වෙනවා අපි මේ වසරේදී අපේ ආකල්ප සංවර්ධනයක් ඇති කරගන්න අපි කටයුතු කරගන්න ඕනේ ඉදිරි වසර සඳහා මොකද ආකල්ප කියලා කියන්නේ අපි හිතන විදිහ දැන් අපි හිතන විදිහ වෙනස් කරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා අපි චින්තනය කියලාත් කියනවා මේකට ආකල්ප කියලාත් කියනවා අපි මේ පරණ ආකල්ප වලින්ම නම් අලුත් අවුරුද්දටත් අපි යන්නේ ඉස්සරහටත් යන්නේ අපි හැමදාම එකම තැන තමයි අපිට කැරකෙන්න වෙන්නේ නමුත් අපේ ආකල්ප අපි දියුණු කරගත්තොත් අපි අපේ ආකල්ප වෙනස් කරගත්තොත් අපිට ඉදිරි වසරේදී හොඳ සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් ඉතින් ඇත්තටම අපි මේ අලුත් අවුරුද්දදී අපි හිතන්න ඕන වැදගත්ම දේ තමයි අපේ ජීවිතයේ අලුත් ආකල්ප වලින් පුරවා ගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. දැන් සමාජයේ තිබෙන දෙයක් තමයි අපි ගොඩාක් දෙනෙක් හදන්නේ සමාජය වෙනස් කරන්න, අනිත් අය වෙනස් කරන්න, අනිත් පුද්ගලයන් වෙනස් කරන්න. නමුත් අනිත් පුද්ගලයන් වෙනස් කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් වෙන්න ඕන අපිව වෙනස් කරගන්න. අපිව වෙනස් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒතර අපිව වෙනස් කර ගැනීමට අපේ මේ හිතන විදිය නැත්නම් අපේ ආකල්ප වෙනස් කර ගැනීම අපි ආරම්භ කරන්න ඕන අපෙම්ම එනිසා මම ඔබට යෝජනා කරනවා මේ අලුත් වසර ඔබ සැලසුම් කර ගැනීමේදී ඔබේ ආකල්පමේ සංවර්ධනයක් ඇති කර ගන්න කටයුතු කරන්න ඒක ඔබට වැදගත් වෙනවා ඊළඟට මම ඔබට කියන්න කැමතියි අපි මේ ආකල්පත් එක්කම අපි තුල ඇති වෙන දෙයක් තමයි අපි තුල සමහර ලාවට ඍණාත්මක ආකල්පයන් නැති වෙනවා ඒ වගේම අපි තුල ධනාත්මක ආකල්පයන් ඇති වෙනවා. අපි හැම වෙලාවෙම ඍණාත්මක ආකල්පයන්ගෙන් බැහැර වෙලා අපි ධනාත්මක ආකල්පයන් අපේ ජීවිතේට ඇතුල් කරගන්න උත්සාහ කරන්න වෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ හැම වෙලාවෙම මට බෑ, මට ඕක් කරන්න බෑ, මං දුර්වලයි, අරයා තරම් මං දක්ෂ නැහැ, එයා වගේ මට ඕක හොඳට කරන්න බෑ, එයා තරම් සාර්ථකව මට ඕක් කරන්න බෑ. මේ වගේ ඍණාත්මක අදහස් තමයි ගොඩාක් අය තුල තියෙන්නේ. අනිතක මේ කාලේ කිසි දෙයක් කරලා හරියන්නේ නැහැ කියලා එක්ක අපි රටට බැන බැන ඉන්නවා, දේශපාලකණීන්ට බැන බැන ඉන්නවා. ඒක මං හිතනවා අපේ පුද්ගල ජීවිතයට එතරම් වැඩක් වෙන්නේ නැහැ. අපි මේ අපි දේශපාලකණීන් කියන කතාහා ඒ වගේම අපි වෙනත් පුද්ගලයන් කියන කතාහා අපේ ඔළුව ඍණාත්මක අදහස් වලින් පුරවා ගන්න යන්න එපා. අපි හැම වෙලාවෙම ජීවිතේ දිහා සුබවාදීව බලන්න. ජීවිතේ දිහා ධනාත්මකව බලන්න මට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක බලන්න කියන එක මම ඔබට යෝජනා කරනවා ආකල්පමේ වශයෙන් ඊළඟට අපි ප්‍රතිචාර දක්වන විදිය බලන්න අපි යම් කිසි සිද්ධියකට ප්‍රතිචාර දක්වනකොට අපිට ඍණාත්මකව ප්‍රතිචාර දක්වන කොටසකුත් සමාජයේ ඉන්නවා ඒකට ධනාත්මකව ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා දැන් අපි දන්නවා දැන් අපි කාට හරි බැන්නට පස්සේ දැන් පුංචි දරුවෙක් නම් බැන්නෑම් පස්සේ අඬන්න පටන් ගන්නවා එතරේ යාපතිචාර දක්වන විදිය ඊළඟට අපි තරුණ වයසේ කෙනෙක් ගත්තාන් පස්සේ තරුණ වයසේ කෙනෙක් නම් අපි දන්නවා එයාට බැන්නොත් එයත් බනිනවා එහෙම නැත්නම් එයා පහර දෙන්න යනවා එතරේ එයාගේ ප්‍රතිචාර දක්වන විදිය නමුත් වැඩිහිටි වියටපත් වෙච්ච කෙනෙක් සාමාන්‍යයෙන් ජීවිතය පිළිබඳව තේරුම් ගත්ත පුද්ගලයෙක් ඒ වගේ වෙලාවකට ප්‍රතිචාර දක්වන විදිය මිරොඩා වෙනස් එතකොට එයා තමන් සතු අධ්‍යක්ීම් සම්භාරයෙන් ඒ වගේම තමන් සතු ජීවිතාවබෝධයෙන් එයා ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රතිචාර දක්වන විදියත් අපේ සකස් කර ගැනීම වැදගත් වෙනවා. අපේ ජීවිතයේ ඉදිරි ගමනට ඒක වැදගත් වෙනවා. මම ඔබට ඒකට පුංචි කතාවක් කියන්න ආසයි. දැන් මේක මේ එක්තරා ගමක එක්තරා ප්‍රදේශයක හිටියා හොඳ ප්‍රසිද්ධ සූපවේදියෙක්. දැන් මේ සූපවේදියා බොහොම දක්ෂ සූපවේදියෙක්. ඉතින් සූපවේදියා දවසක් ඔහුගේ නිවසේ කාලය ගත කරමින් ඉන්නකොට ඔහුගේ දියණියක් එනවා ඔහුව හොයාගෙන ගෙදරට එනවා ඒ ගෙදරට ඇවිල්ලා කියනවා අනේ තාත්තේ මට වැඩක් නැහැ මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ මං කරන කිසි දෙයක් හරියන්නේ නැහැ මං කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ මටමයිනේ මේ ඔක්කොම වෙන්නේ කියලා බොහොම ඍණාත්මක අදහස් මාලාවක් ඉදිරිපත් කරනවා ඉතින් මේ සූපවේදී තාත්තා ඇයි කියන මේ කරුණු ටික හොඳට අහගෙන ඉඳලා එයා කල්පනා කරනවා මේක මෙයාට උදාහරණයක් මගින්ම පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා. ඒ පාරේ එයා මොකද කරන්නේ? එයාගේ මුළු තැංගෙට කැඳවාගෙන යනවා මේ තමන්ගේ දියණියව. මේ බොහොම කලබලකාරී මනසෙන් ආපු දියණියව මුළු තැංගෙට කැඳවාගෙන යනවා. කැඳවාගෙන ගිහිලි විර වෙලා ඊට පස්සේ එයා ගන්නවා තක්කාලි ගෙඩියක්.
ඊළඟට එයා ගන්නවා බිත්තරයක් ඊළඟට එයා කෝපි කෝපියට කීප කෝපියට යම් ප්‍රමාණයක් එයා ලබා ගන්නවා අරගෙන එයා භාජන තුනක් ලිපේ තියෙනවා තියලා ඒ භාජන තුන්ටම උණු වතුර දාලා විර වෙලා ඒ භාජන තුන හොඳට රත් වෙන්න අරිනවා රත් වෙන්න ඇරලා විර වෙලා එයා කරන්නේ එක භාජනයකට දානවා තක්කාලි තක්කාලි ගෙඩියක් දැම්මයි කියලා හිතන්නක එක භාජනයකට ඊළඟ භාජනයට එයා දානවා දැන් ආ බොහොම ලස්සන නිමාවෙන් තිබිච්ච බොහොම තද ගතියෙන් තිබිච්ච තක්කාලි ගෙඩියක් තමයි එයා ඒ භාජනයට දාන්නේ අනිත් භාජනයට එයා දානවා බොහොම දියාරු ගතියෙන් තියෙන මේ බිත්තරේ කට්ට පිපිරුවොත් එළියට ගලාගෙන ඉන්න පුළුවන් දියාරු ගතියෙන් තියෙන බිත්තරේ දානවා ඊළඟ භාජනයට එයා දානවා කෝපියට ටික දාලා එකම ප්‍රමාණයට මේ තුනටම ගින්දර ලබා දෙනවා රස්නේ ලබා දෙනවා ඒ තාපය ලබා දීම සිද්ධ කරනවා ඊළා එකම වෙලාවකදී එයා කරන්නේ මේ භාජන තුනේ තියෙන ගින්දර ලබා දීම නතර කරලා ඉවර වෙලා මේ තුන එළියට අර ගන්නවා එයා එළියට ගත්තාම එයා දකිනවා තක්කාලි ගෙඩිය තිබිච්ච අර තද ගතිය නැති වෙලා ඒක හැකිලිලා ඊට පස්සේ ඒක ටිකක් හැකිලිලා ගිහිල්ලා ඉවර වෙලා තක්කාලි ගෙඩිය තියෙනවා ඊට පස්සේ එයා දැක්ක අර දියාරු ගතිය තිබිච්ච බිත්තරේ ඒ බිත්තරේ හොඳට ශක්තිමත් වෙලා තියෙනවා ඊට පස්සේ එයා දැක්කා කෝපි කෝපි ඇට තමයි එයා දැම්මේ ඊට පස්සේ එයා දැක්කා ඒ කෝපි මොකද වෙලා තියෙන්නේ කියලා එයා බැලුවා ඊට පස්සේ ඒවා ඊට පස්සේ හොඳට තැම්බිලා වර්ණේ වෙනස් වෙලා සුවඳකුත් ඇති වෙන්න පටන් අරගත්තා අලු සුවඳකුත් එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ එයා එයාගේ දුවට කියනවා දුවේ ජීවිතය කියන එකත් මෙන්න මේ වගේ තමයි අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි වෙනස් වෙන්නේ බලන්න දැන් අර හොඳට පිවිච්ච විදිහට තිබිච්ච තක්කාලි ගෙඩිය හැකිලිලා ගිහිල්ලා හැකිලිලා ගිහින් තියෙනවා ඒතකොට සමහර අය ජීවිතයේ ප්‍රශ්නයක් ආවයන් පස්සේ තක්කාලි ගෙඩි වගේ තමයි තක්කාලි ගෙඩි වගේ හැකිලිලා තීරණයක් ගන්න බැරුව එහෙම ඉන්න කොටසක් ඉන්නවා ඒතකොට ඒ තක්කාලි ගෙඩි වගේ වෙනවා දැන් බලන්න දියාරු කොටිය තිබිච්ච බිත්තරේ හොඳට ශක්තිමත් වෙලා තද වෙලා තියෙනවා බිත්තරේ. ඒ වගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවෙන් පස්සේ ඒකට හොඳින් මුහුණ දීමේ හැකියාවක් හදාගෙන තියෙනවා බිත්තරේ. ඊළඟට අපි දන්නවා කෝපි. කෝපි අට තමයි අපි දැම්මේ ඊට පස්සේ අපි දන්නවා කෝපි මොකද වෙලා තිබුණේ කෝපි වල රස්නයත් එක්ක ඒකත් එක්ක සටන් කරලා කෝපි මොකද කරේ අලුත් වර්ණයක් බිහි කරලා තිබුණා. අලුත් සුවඳක් වහනේ කරන්න පටන් අරගෙන තිබුණා. එතනින් අලුත් නිර්මාණයකුත් බිහි වෙලා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රශ්නයකට එක එක්කෙනා ප්‍රතිචාර දක්වන ආකාරය අනුව සමහර ලාවට අපි තුල ඇතිවන ආකල්පයන් ඍණාත්මකද ධනාත්මකද කියන එක තීරණය වෙනවා. ඉතින් මේ කතාවෙන් මම හිතනවා ඔබට ජීවිතයට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්.